මගේ එක පුරුද්දක් තමයි මම යම්කිසි හොඳ දෙයක් දැක්කොත් මේ රටේ මේ කාර්ය සම්බන්ධයෙන් කතා කරමු හැම කෙනෙකුටම මගේ රෙකමෙන්ඩේෂන් එක දෙනවා. ඒක මගේ සාමාන්‍ය ස්වභාවික පුරුද්දක්. ඒකෝල්ලෝ නිවාවටපත් කරලා තියෙන හැම නිවසක්ම ඉතාවත් මේ ප්‍රමිතියට සහ මේ සිත් ඇද ගන්නා සුළු විදිහට මේ තිබිච්ච නිසා ඒ ආයතනේ තෝරගත්ත කියන එක තමයි මට කිව්වේ. ඒ වගේම මගේ ගමේ මේ ආයතනයකින් හදපු පළවෙනි නිවස තමයි මේ නිවස. පැහැදිලිවම කියන්න ඕනේ නිවසක් හදාගන්න හැම කෙනෙකුටම ඔබගේ ආයතනය හඳුන්වලා දෙනවා. ඒක ඊට මම ඉෂ්ට කරනවා. දවසක් ජීවිතේ නිදහස හොයාගෙන ලෝකෙ කොහේ ගියත් හිතේ නිදහස තියෙන එකම තැන අපේ ගෙදරනේ. ඉතින් මේ නිදහස ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට නම් හිතේ තියෙන සිහින නිවහන ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. සිහින නිවහන ගොඩනගා ගන්නට නම් දැනුම සහ අවබෝධය අත්‍යවශ්‍යයි. අද දවසේදී හරි අපූරු නිවසක් පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් වෙනවා. නිවාස සැලසුම් කරනයේ ප්‍රවීණයන් විදිහට හඳුන්වන්න පුළුවන්, ඒ වගේම අධ්‍යක්ෂින් බහුල ආයතනයක් විදිහට සැලකන Houseplan.lk වෙනුවෙන් අද දවසේදී මේ නිවස පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශෂිනි ප්‍රේමරත්න. අයිබෝන් ශෂිනි. අයිබෝන්. මුලින්ම දැනගන්න ඕනේ ශෂිනිගෙන් අපි මේ ඇවිල්ලා ඉන්න තැන මොකක්ද? ඔව්, ඇත්තටම අපි ඇවිල්ලා ඉන්නේ කඳානට. කඳානට අද අපි ඇවිත් ඉන්නේ ලස්සන තනි තට්ටුවේ නිවසක් ගැන කතා කරන්න. ඉතින් අපි මේ ගෙදර හදලා ඉවර කරලා අද දවසේ තමයි අපි එතුමාට බාර දෙන්නේ. ඉතින් ඒ මහත්මයාට බාර දෙන දවසේ අපි කතා කරන්න හිතුවා මේක ගැන. නිවසක් පිළිබඳව හරියටම විස්තර දන්නේ ඒ නිවස හිමිකරුන. ඉතින් අද දවසේදී මේ සොඳුරු කැලැල්ලේ හිමිකරුත් සමගින් කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. අපි අහලා බලමු ඔහුගේ අදහස්. මහත්මයා අපේත් එක්ක දැනට අවුරුද්දක වගේ කාලයක ඉඳන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මට මතකයි මුලින්ම ඔෆිස් එකට ඇවිල්ලා අපිත් එක්ක කතා කරේ තනි තට්ටුවේ නිවසක් හදන එක ගැන. මට මතකයි මුලින්ම කිව්වා මේ මගේ පුතා තමයි මේක ගැන කිව්වේ කියලා. සර් පුළුවන් නම් අපිට විස්තර කරන්න කොයි විදිහටද අපි මේ වැඩ කටයුතු පටන් ගත්තේ කියන එක. මගේ පුතා මේ නිවසක් හදන්න අලුතෙන් අවශ්‍යයි කියලා කිව්වයින් පස්සේ මම කිව්වා ඒක කොහොමද කරගන්නේ කියලා. කිව්වම එයා මට පැහැදිලි කරා දැන් අන්තර්ජාලය හරහා එයා ආයතනයක් තෝරගත්තා. ඒ ආයතනයේ විස්තර සියලුම විස්තර අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා. ඒ අන්තර්ජාලය හරහා එයා දැකපු වීඩියෝස් වලදී ඒකොල්ලෝ නිවාවටපත් කරලා තියෙන හැම නිවසක්ම ඉතාමත් මේ ප්‍රමිතියට සහ මේ සිත් ඇද ගන්නා සුළු විදිහට මේ තිබිච්ච නිසා ඒ ආයතනේ තෝරගත්ත කියන එක තමයි මට කිව්වේ. පස්සේ මම කිව්වා මේ කමක් නෑ, ඒක මේ ඔයාට හදන නිවස ඔයා කැමති විදිහට හදාගන්න, ඔයා මේගේ රෙකමෙන්ඩේෂන් එක අනුව අපි ආයතනයට බාර දෙමු කියලා ඒ අනුව තමයි මම මිස් ශෂිනි හම්බෙන්න හඩවත ඔෆිස් එකට ගියේ. ඊට පස්සේ සර් කිව්වා සාමාන්‍යයෙන් අපේ පුරුදු විදිය තමයි බාසුන් නැහැ කෙනෙක් එක්ක වැඩේ ගනුදෙනුව කරගෙන යන එක. මම වුණත් ගෙවල් සර් කිව්වා මට ගොඩක් ගෙවල් හදලා තියෙනවා, මම ගයිඩ් කරලා තියෙනවා. එතකොට ඒකත් එක්ක මේ සර් කිව්වා මේ වැඩේ ඇත්තටම මේ මම කරන්නේ පළවෙනි වතාවට, මගේ පවුලේ අය කරන්නේ පළවෙනි වතාවට, කම්පැනි එකකට දීලා වැඩක් කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම සර් සතුට වෙන මට්ටමක ඉන්නවද ඒක ගැන? ඔය ඊටවසේම මම මේ දැනට මගේ නිවස සහ මගේ දුවගේ නිවස මම මගේ ගමේ බාස්ලා හරහා තමයි හදාගත්තේ. පළවෙනි වතාවට තමයි අපි ආයතනයක් හරහා මේ නිවසක් හදාගන්න කල්පනා කරලා ඒ නිවස ආයතනයට බාර දුන්නේ. ඒ අතින් අපි හිතපු විදිහේ ප්‍රමිතියට අපිට ගියේ දැනට මේ ආයතනය හදලා දුන්නා. ඒකට මම මගේ සහයෝගය මම නිතරම ලබා දුන්නා කියලා කියන්නේ මම අවශ්‍ය කරන වෙනස්කම් මට මේ අංශයේ මේ විදිහේ වෙනස්කම් අවශ්‍යයි කිව්වම ඒ හැම වෙනස්කමක්ම ආයතන ප්‍රධානය හැටියට දිමුත් මහත්මයා ඇවිල්ලා ඒ විදිහට ඒ වැඩේ කරලා දෙන්නම් කියන තාවුරු කිරීම කරා. ඉතින් ඒ අනුව ඇත්ත වශයෙන්ම මම සතුටටපත් වෙනවා. මේ ඇත්තක ඒ වගේම මගේ ගමේ මේ ආයතනයකින් හදපු පළවෙනි නිවස තමයි මේ නිවස. ඉතින් ආයතනය විසින් හදපු නිවසක් හැටියට ගමේ අයත් මේ ගැන විශාල අවධානයකින් සහ උනන්දුවකින් හිටියා.
මොකද පාර අයිනේ ඉන්නේ අනේ හැම කෙනෙක්ම අපිත් එක්ක කතා බහ කරනවා හැම වැඩකදීම ඒගොල්ලෝ මට ඇවිල්ලා කතා කරනවා පාරින්දි ඒගොල්ලෝ ඒ වැඩේ ඒගොල්ලන්ට දෙරෙනවා ඉතින් ඒගොල්ලොත් ඒ හැම වැඩක් ගැනම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ මේ සතුට තමයි ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ඉතාමත්ම හොඳට ඒ වැඩේ කෙරෙන බව ඒගොල්ලෝ මට නිතරම මේ පැවසුවා ඉතින් ඒ අනුව මම සෑහීමටපත් වෙනවා මේ නිවස සම්බන්ධයෙන් එතකොට සෑර දැන් අපිත් එක්ක එකතු වෙන්න ඉන්න කෙනෙකුට සෑර මොකද්ද කියන්න තියෙන්නේ කියන අපේ හොඳයි පැහැදිලිව මගේ එක පුරුද්දක් තමයි මම යම්කිසි හොඳ දෙයක් දැක්කොත් මේ රටේ ඒ හොඳ දේ මම හැම වෙලාවෙම හැම කෙනෙකුටම මම දන්න අඳුරන හැම කෙනෙකුටම නාඳුරන අයට පවා මම මාත් එක්ක මේ සම්බන්ධයෙන් මේ මේ කාර්යය සම්බන්ධයෙන් කතා කරමු හැම කෙනෙකුටම මගේ රෙකමෙන්ඩේෂන් එක දෙනවා ඒක මගේ සාමාන්‍ය ස්වභාවික පුරුද්දක් ඉතින් දැන් මම හිතන විදිහට කීප දෙනෙක් මම මට කතා කරලා තියෙනවා මේ ගමේ යම අය මේ ආයතනයකට දීලා නිවසක් හදාගන්නේ හරි පහසුයි දැන් අපිට තියෙන රාජකාරී බහුලත්වයත් එක්ක මේ අපිට මේ බාස්ලා හොයාගන්න එකයි බඩු මුට්ටු හොයාගන්න එකයි ගියාම එතෙන්ට යන විදිහමයි කාලය අරගත්තාම ආයතනයක් විසින් මේ සියලුම දේවල් හරියාකාරව නිසියාකාරව කරනකොට අපිට නිදහසේ මේක කරගෙන යන්න පුළුවන් ඉතින් ඒ අදහස මට දීලා තියෙනවා ඉතින් ඒ අදහස ඇත්ත වශයෙන්ම මාතුලත් දැනට අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මට මතකයි අපි ටයිල් තෝරන්න යනකොට සාමාන්‍යයෙන් අපි කස්ටමර්ත් එක්ක ටයිල් තෝරන්න යන්නේ මේ ගෙදර මේස පුතා කියන්නේ පුතා තමයි මේක හදන්නේ එයාගේ වමනාවට එතකොට ටයිල් කැට තෝරන්න ඕන විදිය එයාට කැමති විදිය ෆොටෝස් ගහලා සමහරවිට අපි ඇත්තටම අපිට බැරි වෙන අවස්ථාවලදී තාත්තා විදියට හැමදේම ටයිල් තෝරන්න ආවා කලර්ස් තෝරන්න ආවා ඊට පස්සේ මේවට දංගාන පේන්ට් එකේ ඉඳන් හැමදේම තීරණය කළා එතකොට සෑගේ පැත්තෙනුත් අපිට ලොකු උදව්වක් හම්බුණා මොකද මේ විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපිත් එක්ක ගනුදෙනු කරද්දී අපි නිතරම කියන දෙයක් තමයි එන්න ඇවිල්ලා කතා බහ කරන්න ඇවිල්ලා අවශ්‍ය දේවල් කියන්න අවශ්‍ය පාට තෝරන්න ඉතින් ඒ පැත්තෙන් ගත්තාම අපිට ලොකු සහයෝගයක් හම්බුණා මොකද සමහර වෙලාවල් වලට මේකෙත් ඒ ප්‍රශ්නයක් ආවා අපි පේන්ට් එක වැරදියට ගාලා නමුත් ඒක අපේ පැත්තෙන් ආපු ප්‍රශ්නයක් සර් මුලින්දම්ම පේන්ට් එකේ පාට අපිට ඒවල ෆොටෝ එකක් ඒවල තියෙද්දි පොඩි අපේ කමියුනිකේෂන් වල වැරද්දක් ඉන්න හැම වෙලා තිබුණා නමුත් ඒකේ වැඩි දුර කොටසක් කරගෙන යන්නේ නැති වෙන්න සර් ඇවිල්ලා ඒක බලලා ඒක නවත්තන්න කිව්වා. ඒ වගේ අපිට අපේ පැත්තෙන් තියෙන දෙයක් වුණත් අඩුපාඩුවක් තිබුණොත් ඉක්මනින්ම ඇවිල්ලා ඉන්වෝල් වෙලා අපිට අපේ පැත්තට ලාභයක් දෙන්න හැම මොහොතෙම උත්සාහ කරපු කෙනෙක්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඇත්තටම සතුටුයි අපි මේ තරම් අපි රෙකමෙන්ඩ් කරන එක ගැන. අපේ මොනා හරි වැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි හදාගෙන ඉදිරියට යන්නවා. ඔබතුමා මේ වෙනකන් අපිට දැක්වපු අදහස් හැම එකටම බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. ඒත් වශයෙන්ම මම විශේෂයෙන්ම ස්තුති කරනවා මේ ආයතන ප්‍රදර්ශන සිට මාත්‍යටත් ඒ වගේම අපිත් එක්ක හිතරම සම්බන්ධතාවයත් එක්කපු ශෂිනි මිස්ටර් ඒ වගේම මේ අන්තිමටම මේ වැඩ කොටස ඉවර කරගන්න අපිට ඉතාමත්ම මටත් වැඩිය උනන්දුවෙන් මේ වැඩේ ඉක්මනට ඉවර කරගන්න ඕනේ කියන අදහස තිබුණේ සුලෝචන මහත්මයාට. ඉතින් සුලෝචන මහත්මයා මේ මටත් වැඩිය මේ ඉක්මනට මේ වැඩේ ඉවර කරන්න ඕනේ කියලා අදහසෙන් තමයි එයා හිටියේ. දැනුත් එහෙමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ සේවක මණ්ඩලය ගැන මම ඉතාමත්ම පැහැදිලිව ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම මාත් එක්ක දිගටම නිරන්තරයෙන් මේකට සම්බන්ධතාවය පැවැත්වුවා. ඉතින් මේ සාමාන්‍යයෙන් අද රටේ පවතින තත්ත්වයේ අනුව බලපුවම මේ විශ්වාසවන්ත ඒ වගේම තමන්ට අවශ්‍ය කරන විදිහට තමන් වැය කරන මුදලට සරිලන විදිහේ වැඩ කොටසක් මේ ආයතන විසින් අපිට ඉෂ්ට කරලා දුන්නා. ඒ ගැන ඇත්ත වශයෙන්ම සියලු දෙනාටම ආයතනයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. නිතරම මම පැහැදිලිවම කියන්න ඕනේ දවසක් හදාගන්න හැම කෙනෙකුටම ඔබගේ ආයතනය හඳුන්වලා දෙනවා. ඒක ඊකට මම ඉෂ්ට කරනවා. මම ස්තුතියි. ශෂින් මට කියන්න මේ නිවසේ ඉදිරි පෙනුම කොයි විදිහට ඔයගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන කොහොමද ඉදි කරලා තියෙන්නේ කියලා ඒ ගැන විස්තර අපි කතා බහ කරමු. ඔව් ඇත්තටම කිව්වොත් මේකේ විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි අපි මේක තනි තට්ටුවටනේ ඩිසයින් කරේ. එතකොට තනි තට්ටුවට ඩිසයින් කරද්දී ගොඩක් වෙලාවට කස්ටමර්ට ඕනේ කරනවා ලොකු වැරැන්ඩ එකක්. මොකද ඒකේ මේ ලොකු ඉඩ කඩක් උඩ තට්ටුවේ ලොබි එකක් යට තට්ටුවේ ලිවින් එකක් එහෙම නැහැනේ. එතකොට තියෙන්නේ සීමිත ඉඩ ප්‍රමාණයක්. ඒකත් එක්ක මෙයාටත් ඕනේ වුණා ලස්සන වහලයක් එක්ක තියෙන වැරැන්ඩ එකක්. ඉතින් අපි මේක තීරණය කරා ලස්සන වැරැන්ඩ එකක් ගන්න. ඊට පස්සේ සාමාන්‍ය කණුවලට වඩා එහෙම නැත්නම් දැන් ඉස්සර කාලේ අර ලස්සන රවුම් කණු දානවනේ. දැන් ඒ විදිහට කණු දාන්නේ නැහැ. ඉතින් අපි පොඩ්ඩක්
මේකේ පෙනුම ලක්ෂරි ලුක් එකක් ගන්න මෝල්ඩින් එක තමයි මේකේ කණු ඩිසයින් කරේ. ඔගලන්ට පේනවා ඇති මේ විදිහට මෝල්ඩින් එක කණු අරගෙන තියෙනවා. ඒකත් එක්ක තව කියන්න ඕන දෙයක් තමයි අපි මේකේ කාපෝච් එකගේ ඇතුළට එන්න ගත්තේ නැහැ. ඒ කියන්නේ මේකේ ලොකු වැරන්ඩ එකක් තමයි ගත්තේ. මේක කාපෝච් එකක් නෙමෙයි. ඒකට හේතුව මොකද ගියේ ඇතුලේ මේන් ඩෝ එක තියෙනවා මගේ දකුණු අත පැත්තෙන්. ඒකත් එක්ක ඩිස්ටර්බ් මෙතෙන්ට කාපෝච් එකක් ආවොත්. ඉතින් ඒ හේතුව හින්දායි අපි කාපෝච් එකක් නොගෙන වැරන්ඩ එකක් ඩිසයින් කරේ. ලෑන්ඩ් එකේ ඉඩකඩ තියෙනවා. ඒකත් එක්ක මේගලන්ට ඕනම තැනක ඒක හදාගන්න පුළුවන්, ලොකේට් කරගන්න පුළුවන්. ඉතින් එහෙම බලාගෙන යද්දි මේකේ ගේ වටේටම වැරන්ඩ එක තියෙනවා උංගලන්ට පේනවා ඇද්දි. ශසනී ගේ ඇතුළට යන්න කලින් මට දැනගන්න ඕනේ මේ බාහිර පෙනුම ගැන අපි කතා කරා. මේ බිම් ප්‍රමාණය කොච්චරද? පර්චස් කීයක්ද? වර්ගඩි ප්‍රමාණය ගැන මතක් කරොත්. ඔව්, මේ ගෙදර වර්ගඩි 1200ක් අපි ප්ලෑන් කළේ. කාමර 3යි, බාත්รูම් 1යි, ලිවින් කිචන් ඩයිනින් එක. ඉතින් වර්ගඩි 1200ක් වගේ ඇතුළේ තමයි මේක ගත්තේ. මුලින්ම අපි කියන්න ඕනේ මේකේ බජට් එක තිබුණා අපිට ලක්ෂ 35ක් හෝ 30ක්. නමුත් මේක ලක්ෂ 39ට එනකම් වැඩි වුණා. කාමරේ තියෙන තැන පස්සට අරගෙන එතන ඩයිනින් එකක් ලොකු කරගත්තා. ඉතින් ඒකත් එක්ක ලක්ෂ 39කට බජට් එක ආවා. වර්ගඩි 1200ක් ඇතුලේ ලක්ෂ 39කින් හඳපු තනි තට්ටුවේ ගයක් මේක. ඉතින් ඔන්න ඔය විදිහට නිමවුණු මේ නිවස බාහිර පෙරුම වගේම අපි අභ්‍යන්තර පෙරුම ගැනත් කතා බහ කරමු. ශෂණිය අපි ඇතුළට යමු වෙනවා නේද? හරි. සැබෑ සාර්ථකත්වයේ තියෙන්නේ බාහිරන් වගේම අභ්‍යන්තර පෙනුමත් ඒ ආකාරයෙන්ම තියෙනකොට. ඉතින් අපි කතා කරමින් සිටි නිවස ඇතුළට ඇවිත් ඉන්නවා. ශෂිනිමට කියන්න මේ නිවස අභ්‍යන්තර සැලැස්ම කොහොමද නිර්මාණය වෙන්නේ? ඔව්, විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපි එළියේ ඉන්නකොට අපිට මේ ගෙදර වහල ගැන මුලින්ම කතා කරමු. මොකද මේ පේන මට්ටමෙන් පේන පළවෙනි දේ වහලේ. පළවෙනිදම අපි කියන්න ඕනේ මේක තනි තට්ටුවේ නිවසක් හින්දා සාමාන්‍යයෙන් ගිය ඇතුළ ප්‍රශ්න වෙන ගතිය වැඩි. දැන් අපිට තට්ටු දෙකේ ගියක් නම් ස්ලැබ් එකේ යට කොටසේ තියෙන හින්දා ගෙදර ලිවින් එකකට රස්නේ දැනෙනවා අඩුයි. නමුත් මේක තනි තට්ටුවේ ගියක් හින්දා ගෙදරට අවශ්‍ය සියලුම දේවල් තියෙන එක කොටසක විතරයි. එතකොට අපි හැමදේම මේ ගේ ඇතුළට අරගෙන එන්නත් ඕනේ. ඒ වගේම මේ ගේ ඇතුළේ ඉන්නකොට අපහසුයක් නොදෙන්න එන්නත් ඕනේ. ඉතින් ඒකත් එක්ක මම පළවෙනිදම වහලගෙන කතා කරේ මේකේ එළියේ කොටසේ වැරන් එක අඩි 10ට තියෙන්නේ. නමුත් මේ පේන කොටසේ අඩි 17ක් උසට අපි වහලේ අරගෙන තියෙනවා. එතකොට ඔයගලන්ට සමහර කැම්පේන අපි සීල් කරලා තියෙනවා. මහලයට එනකම්ම සීල් කරලා තියෙනවා. ඊට පස්සේ සමහර කැම්පේනව සීල් කරලා නැති. ඒකට හේතුව තමයි පළවෙනියෙන් මේක වෙන්ටිලේට් වෙන්න ඕන ගියේ ඇතුළ හොඳට. මොකද මේ ඔයගලන්ට පේන මට්ටමේ මේ තියෙන ජනෙල් අපි සම්පූර්ණයෙන්ම සීල් වෙනවා. සාමාන්‍යයෙන් හවස 4-5 වෙනකොට අපි ජනෙල් වහනවානේ. එතකොට ගිය ඇතුළ රස්නේ ගොඩක්. ඉතින් ඒකෙන් වෙන හානිය වළක්වන්න, ගෙදර ඇතුළේ ඉන්න අපහසුතාවය වළක්වන්න තමයි අපි මේ විදිහට සිදුරු තියලා තියෙන්නේ. නමුත් මේක ඒසී කරන ගෙදරක නම් අපි අනිවාර්යයෙන්ම සීල් කළ යුතුයි. අපි ගෙනාපු කේවල් කිහිපයක කාමර සීල් කරා. මේ ගෙදරත් කාමර සීල් කරලා තියෙනවා. රික්වර්මන්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එසේ කළ යුතුයි. නමුත් ඒසී කරන්නේ නැත්තම් හොඳම තීරණේ තමයි මේ විදියට හොඳට වාතාශ්‍රය එන්න පුළුවන් වෙන විදිය කවුළු තියෙන එක. මොකද නැත්තම් හැමතිස්සෙම සීල් වෙලා තියෙන හින්දා. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේන් ඩෝ එකෙන් ඇතුළට ආවට පස්සේ මේ තියෙන ඒරියා එක අපි ලිවින් එක විදියට තමයි යූස් කරන්නේ. මෙතන ලොකු ඒරියා එකක් තියෙනවා කොටස් කිහිපයකටම කඩලා. කොටස් කිහිපයකටම කඩන්න හේතුව තමයි සාමාන්‍යයෙන් ගෙදරක සමචතුරස්‍රයක් වගේ ගයක් තිබුණාම එච්චර ලස්සනක් පේන්නේ නැහැ. ඉතින් මේ ගෙදර කොටස් 3කට වගේ කඩලා තියෙනවා. ඔයගලන්ට මේ කොටස එකක්, මේ කොටස එකක් ඒ විදිහට වෙන වෙනම කඩලා තියෙනවා. ඒකත් එක්ක මේ හැම කොටසම අඳුරු නොවි හොඳ ආලෝකයක් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් එක කතා කරොත් එහෙම මේ ගෙදර ලිවින් එකෙන් පස්සේ අපිට තියෙන ඩයිනින් එක. ඩයිනින් එකයි ලිවින් එකයි ඕපන්. සමහර ගෙවන්වල ඩයිනින් එකයි කිචන් එකයි ඕපන්. නමුත් මේක තනි තට්ටුවේ නිවසක් හින්දා අපි ඩයිනින් එකයි ලිවින් එකයි තමයි සාලෙට ඕපන් කරලා තියෙන්නේ. ඊට අමතරව කියන්න ඕන දෙයක් තමයි මේකේ අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගැන. මේකේ අපි වහලට අරගෙන තියෙනවා කැම්පස් ෆස්ට් ක්වොලිටි එක. ඊට පස්සේ දොර ජනෙල් වලටත් උළුවස්ස කැම්පස්
පියන් මහෝගනී වලින් අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ ගෙදර ඔයගලන්ට සමහර තැන්වල පේනවා තාම අපි ලයිට් පිටින් සයි කරලා නැහැ. සමහර තැන්වල කියන්නේ 99%ක්ම තැන්වල පිටින් සයි කරලා නැහැ. මොකද ඒකට හේතුව මේකේ වෝල් ලැම්ප් තමයි එන්නේ. එතකොට කස්ටමර්ට ඕන විදිහට ඒක වෙනස් කරගෙන තියෙනවා. එයා මේක ගේන්න කතා කරගෙන තියෙනවා. මොකද එයාට අවශ්‍ය ඩිසයින් එක මෙහෙන් අරගන්නේ නැතුව මේක හදපු කෙනායිනේ රට. ඉතින් ඒස මේකට අවශ්‍ය වෝල් ලැම්ප්ස් ඒව අරගෙන එන්නම් කියලා තියෙන හින්දා මේකේ වෝල් ලැම්ප්ස් හයි කරලා නැහැ. ඊට අමතරව මේක ගොඩක් උසින්ද කොහොමද රූෆ් ලයිට් දානවට වඩා වෝල් ලයිට් දැම්මහම මේකෙදර හොඳ එළියක් පේනවා. ඊට පස්සේ අපි සාලේ ගත්තොත් එහෙම 2x2 ටයිල් එකෙන් අල්ලලා තියෙන්නේ. මේකේ ඩිසයින් එක ගත්තොත් එහෙම මේකේ තීම් එක ගියේ බ්ලැක් ඇන්ඩ් වයිට් ටයිල් වල ගියේ බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි තීම් එක ගියේ. මොකද ස්කර්ටින් එක අපි බ්ලැක් වලින් අල්ලලා තියෙනවා. වයිට් ටයිල් එකේ බ්ලැක් වලින් ඩිසයින් එකක් ගියපු එකක් තමයි අපි තෝරගත්තේ. ඊළඟට මේක අර ලීත් එක තියෙන ගයක් හින්දා අපි ප්‍රධාන වශයෙන් ගෙදර එළිය ගාපු පේන්ට් එක අරගෙන තියෙන්නේ බ්‍රවුන් කලර් එකෙන්. නමුත් මුළු ගෙදරම ගේ ඇතුළේ සම්පූර්ණයෙන්ම සුදු පාට ගාලා තියෙන හේතුව තමයි මම හැමතිස්සෙම කියන දෙයක්. ගෙදර තියෙනවට වඩා එකක් ලොකුවට පේන්න පුළුවන් අපිට පාවිච්චි කරන්න පුළුවන් පාටක් තමයි සුදු පාට කියන්නේ. ඉතින් ඔයගලට මේකෙත් පේනවා සාමාන්‍යයෙන් මම දැන් කටින් කිව්වොත් මේකේ සාලේ අඩි 17යි 15යි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර පොඩිද මේකේ සාලේ කියලා. නමුත් මේ ඒක පොඩි නැහැයි කියන එක ඔයගලට මේ වගේ වීඩියෝ එකකින් තේරෙනවා. අනිත් විශේෂම දේ තමයි සාමාන්‍යයෙන් අපි මේවා පොඩිද ලොකුද කියලා කියන්නේ මේ සාලය කාමර ලොකුද පොඩිද කියලා තීරණය කරන්න අපි ගියක් හදලා ඉවර වෙනකන් ඉන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් අපි අනිවාර්යයෙන්ම 3D එකක් දෙනවා. ඒ 3D එකට අපි ගෙදර කාමරයක් නම් ඇඳ අනිවාර්යෙන් දානවා, කබඩ් එකක් දානවා. ඒ වගේ අපි අනිවාර්යෙන්ම ඒකට අවශ්‍ය දේවල්, ඒකේ තියෙන දේවල් අනිවාර්යෙන් දානවා. මොකද ඒකට හේතුව තමයි එහෙම නැත්තම් අදහසක් ගන්න බෑ. ගේ හදලා ඉවර වෙලා ඇඳගෙන ආවම තමයි දැන් ඇඳ දාන්න බෑ. එහෙම නැත්තම් සමහර වෙලාවට කෙනෙක් ඇවිත් අපිට කියනවා කාමරේ පොඩි වැඩි වෙයිද දන්නේ, අඩි 16යි 12 කියන්නේ පොඩි වැඩි වෙයිද දන්නේ, පොඩි නැහැයි කිව්වට එයා ඒක තේරුම් ගන්නේ නැහැ. එතකොට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි 3D එකක අපි අපේ බෙඩ් සයිස් එක මොකක් හරි කින් සයිස් එක ගන්නම්. එහෙම නැත්තම් පොඩි ළමයිගේ බෙඩ් එකක සයිස් එක නම් ඒක දාලා තියෙන ඉඩකඩ ප්‍රමාණයෙන් පෙන්වන එක. වෝල් කබඩ් එකක් තියෙනවා නම් ඒක තියලා අපි මේ හැම දෙයක්ම, මොකද කස්ටමර් කෙනෙක් අපි ළඟට එන්නේ ඔළුවේ අදහසක් තියාගෙන ගියක් හදනවයි කියන එක. ඊට එහා දේවල් එක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුල ඉඳන්ම තමන්ට අවශ්‍ය සිහිනය සැබෑ කරගන්න අපි එකතු වෙන්නේ ඒකයි. මුලින්ම අපි ඉඩමට ආවට පස්සේ ස්කෙච් එකක් ඇඳලා පෙන්නනවා මෙන්න මේ එයාගේ කියන දේවල් එක, කාමර කොහොමද, බාත්รูම් කොහොමද එන්නේ කියන එකට. ඒකට අපි එවලෙම ඇඳ, කබඩ් එක, කිචන් එක නම් පැන්ට්‍රි ටොප් එක ඒ ඔක්කොම දාලා පෙන්නනවා. එතකොට තමයි සමහර වෙලාවට තේරෙන්නේ ඇත්ත තමයි මේක පොඩි වැඩි, මේක මේ සයිස් එක ඇති, මේ කාමරේ ලොකු වැඩි, ඒ වගේ දේවල්. ඉතින් ඊළඟ අධ්‍යයන විදිහට අපි කරන්නේ කෙනෙක් ආවට පස්සේ අපි ලෑන්ඩ් එකේදී ඇඳලා පෙන්වන එක ඩිවලප් කරන එක. ඒකත් එක්ක ඉතින් කවුන්සිල් ඩ්‍රෝවින් හම්බෙනවා. ඒ වගේම තමයි 3D එක හම්බෙනවා, ෆයිනල් ඩ්‍රෝවින් එක. අවසානයේ ගත්තාම ලස්සන 3D එකයි ඇත්තටම හදපු ගෙයයි බැලුවාම ඒක ඒ විදිහටම හැදිලා තියෙනවා. ඔව්, ඒ ආකාරයෙන් හරි අපූර්වට නිමවන නිවස තුළ මම දැනගන්න ඕන ශෂණ, කෙනෙකුට දැන් නිවසක් ඇතුලේ සාර්ථකත්වයේ සතුට කියන දෙයට වැදගත්ම කාරණාවක් තමයි වාස්තු විද්‍යාව කියන දේ. දැන් බහුලව දකින්න ලැබෙනවා නිවසක් ඉදි කරනකොට අපි කැමති වාස්තු විද්‍යාව පිළිබඳ අවධානය යොමු කරනවා. එතකොට Houseplan.lk ඔබ ආයතනය කොහොමද මේ වාස්තු විද්‍යාව පිළිබඳ අවධානය යොමු කරන්නේ නිවසක් ගොඩනගද්දී? ඔව්, අනිවාර්යයෙන්ම වාස්තු කියන එක අනිවාර්යයි. මොකද මේ අපි සමහර තැන්වලට යන හදලා තියෙන ගෙවල් වලට, ඒ හදලා තියෙන ගේ ඇතුළට ගියාට පස්සේ සමහර වෙලාවට ඒගොල්ලෝ ඉන්න ප්‍රශ්නය අපිට හොඳින්ම තේරුම් යනවා දිශාවලට අනුව වාස්තු බැලුවාම. සමහර වෙලාවට ඊසාන බ්ලොක් කරලා තියෙනවා, සමහර වෙලාවල් වලට හොඳම නැති ඔක්කොම දේවල් ඊසානේ තියෙනවා, ගේ ගොඩාක් අඳුරුයි. දැන් මේ ආසන්නතම සිදුවීම තමයි කුරුණෑගල ගයක් තියෙනවා මිස්ටර් නිරෝෂන්ගේ. අපි ඒ ක්ලයන්ට් අපෙන් අහුව කළු පාට කරමුද අපි වීදුරු ටික කියලා, ජනෙල් වල වීදුරු. නමුත් අපේ අදහස උනේ නෑ කළු පාට කරන්න එපා. මොකද අපි හැම දෙයක්ම හිතන්න ඕනේ වාස්තු වලින්ම නෙමෙයි, වාස්තු වලට අනුවත් ගයක් අඳුර වෙන එක හොඳ නෑ. ඉතින් එතනදී අපි ඒ වීදුරු කළු පාට කරන්න එපා කිව්වෙත් ඒ අඳුරුකම ඒ ගෙදරට ලැබෙයි කියන එක. නමුත් يعني අපි ඒ වගේ දැන් Tamanට අදහසක් තියෙනවා, හිතේ ආස දේවල් තියෙනවා, ඒවා හොඳද නරකද කියලා අපෙන් අහන ඕනම වෙලාවක අපි හොඳම දේ තමයි යාට කියන්නේ. ඒකත් එක්ක වාස්තු ගත්තාම වාස්තු ගැන කතා කරද්දී අපි දිශාවලට අනුව සම්පූර්ණයෙන්ම වාස්තු බලනවා.
ඒකෙදි උතුර ඊසාන නැගෙනහිර ඒ විදිහටද අපි දිශාටට බෙදලා ඒ දිශාටට එන්න ඕනේ දේවල් බලනවා. අනිත් එක තමයි අපි හඳහන් වලට අනුව වාස්තු බලන්නේ නැහැ. මූලික දිශාවලට අනුව විතරමයි වාස්තු බලන්නේ. ඕනම ගයක් ගන්නකොට මොකද හැමදාම ඉන්න හදාගන්න ගයක් නෙමෙයි. කියන්නේ අපි මාසිකට දෙහිකට අවුරුද්දකට දෙහිකට නෙමෙයි මුළු ජීවිත කාලෙම ඉන්න අපි ජීවිත කාලෙම සමහර විට හම්බ කරපු දේවල් ටික එකතු කරලා එහෙම නැත්නම් මහන්සියෙන් ලෝන් එකක් දාලා හදන ගෙදර Houseplan.lk අතින් කිසිම කරදරයක් නොවි ලස්සනම හොඳම නිවස කරලා දෙන තමයි අපේ ආයතනය Houseplan.lk හැම වෙලාවෙම මහන්සි වෙන්නේ. ඉතින් එතකොට වාස්තු ප්‍රශ්නයක් නම් මං හිතන්නේ නැහැ කිසිම වෙලාවක අපේ කස්ටමර් කෙනෙක්ට දැනේ කියලා වාස්තු ප්‍රශ්නයක් ඒ කියලා. මොකද 100%ක්ම අපි දිශාවලට අනුව කරනවා. අනිත් එක තමයි සමහර ඉඩම්වල වාස්තු බලන්න නොහැකියාවක් තියෙනවා. ඒකත් කියන්න ඕනේ. මොකද සමහර ඉඩම් ගොඩක් පොඩි. දැන් අපි ලොකු ඉඩමක නම් දිශා අට ගත්තාට පස්සේ අපිට මේක කුස්සිය හරියටම ගිනිකුණේ මාස්ටර් බෙඩ්රූම් එක හරියටම නිරිතේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් පොඩි ඉඩමක් ගත්තොත් එහෙම තියෙන්නේ පොඩි ඉඩ ප්‍රමාණයයි අපිට උතන හරියටම කුස්සිය වෙනස් කරන්න බෑ. වෙන කුස්සියට එන්න ගිනිකොනම අරගෙන කුස්සියට වයඹම අරගෙන එහෙම කරන්න අපහසු තැන් තියෙනවා. නමුත් අපි පුළුවන් උපරිමයේම ඒ දේවල් ඒ පැත්තට අරගෙන කරන්න උත්සාහ කරනවා. අනිත් ප්‍රධාන ප්‍රශ්න පාරක් එක්ක ඉඩමේ දිශාව තියෙන එක. සමහර ඉඩම්වල තුන් පැත්තෙන්ම එන්න බෑ. ගෙවල් තියෙනවා. ඊට පස්සේ බස් නාහිරට තමයි මේන් එන්ට්‍රන්ස් එක තියන්න වෙන්නේ. දෙපැත්තෙම අපිට ඉඩ ප්‍රමාණයක් තියාගෙන හදන්න බෑ. ඇත්තටම සමහර ඉඩම් අඩි 30ක් වගේ පළලට තියෙනවා. ඉතින් අඩි 30ක පළල ගෙදරකින් අපි කවුන්සිල් යනවා නම් දෙපැත්තෙන් අඩි 7 තියන්න වෙනවා. එක එක පැත්තකට බ්ලයින්ඩ් කරන්න වෙනවා. ඉතින් බ්ලයින්ඩ් කරලා හදලා අපිට උපරිමෙන් පුළුවන් උතුරට බැරි වුණත් බස් නාහිරට නම් තියෙන්නේ දකුණට හෝ මේ පැත්තෙන් උතුරට දොර දාගන්න. ඒත් එහෙමත් අපහසු තැන්වලදී අපිට කරන්නම දෙයක් නැතිව බස් නාහිරට දොර දානවා. නමුත් බස් නාහිරට දොර දැම්මයි කියලා අපිට නැගෙනහිරට දොර දැම්මත් අසුබ වෙන වෙලාවල් තියෙනවා. මොකද ඒක පාද අටකට බෙදලා ඒක සුබ පාද තියෙනවා එතනට දාන්න ඕනේ. නැගෙනහිරට දැම්මත් උතුරට දැම්මත් දකුණට දැම්මත් දොර තියෙන තැන අනුව අසුබ වෙන්න පුළුවන්. බස් නාහිරට දැම්මයි කියලා විශේෂයෙන් අසුබ එහෙම එකක් නැහැ. ඒවයි දොස් කැපෙන්න අපිට වෙන වෙනම අනිවාර්යයෙන්ම දොරවල් දාන්නම වෙනවා. නැගෙනහිරට විතරයි එක දොරක් දාන්න පුළුවන්. ඒ ඇරෙන සියලුම පැතිවලට දොරවල් ගොඩක් වෙලාට අඩුම තරමේ පැති දෙකකටවත් දොරක් දාන්න ඕනේ. ඒක තමයි කියන්නේ වාස්තු වලට අනුව ඒව සියල්ලම බලන්න වෙනම කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි ආකිටෙක් කෙනෙක් ඉන්නවා අපි හරහා. එයා හරහා කරගන්න පුළුවන් එයාගේ අවශ්‍ය කටයුතු. කියන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය දැනුම ගන්න පුළුවන් කන්සල්ට් කරනවා. ඒ වගේම තමයි වාස්තු විද්‍යානුකූලව දිශාවලට අනුව තමන්ගේ ප්‍රශ්න ටික විසඳෙන්නේ. එතකොට මට මේ ශෂි දැනගන්න ඕනේ අපි නිවසක් ඉදි කරනකොට මේ කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ අතේ තියෙන මුදලට හිතේ හැටියට කොහොමද නිවසක් ගොඩනගා ගන්න කියලා. ඒ ප්‍රශ්නේ ඔබ ආයතනයට කෙනෙක් එනවා නම් කොහොමද ඔබ දැනුවත් කරන්නේ? ඔව් ඇත්තටම නිවත අපේ ආයතනයට එන්නේ මේ ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන තමයි. කියන්නේ මේ බජට් එක තමයි ඔළුවේ තියෙන්නේ. මොකද අපි ඇත්තටම ඇඩ්වර්ටයිස් කරන්නේ ඉතින් අපි බජට් එකට ගැලපෙන්න ගේ හදනවයි කියලානේ. එතකොට අපි ළඟට එන්නේ ගොඩක් වෙලාවට මේ එහෙම අදහසක් තියාගෙන. සමහර වෙලාවට අපේ නම ගිහින් තියෙනවා අපි ගොඩක් බජට් එක අඩුයි කියන එක. නමුත් ඇත්තටම එහෙම අඩු කරලා තියෙන්නේ අපි මැටීරියල්ස් වලින්වත් ක්වොලිටි එකෙන්වත් නෙමෙයි. අපි හැමතිස්සෙම හිතන්නේ ප්ලෑන් කරන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෙන කෙනෙක් ₹100ක් හදනවයි කිව්ව ගෙදර අපි ₹50න් හදයි කියලා. එහෙම කරන්න අපිට හැකියාවක් නැහැ ඇත්තටම කිව්වොත්. يعني කෙනෙක් ₹100කට ප්ලෑන් කරපු ගයක් අපිට ₹50කින් හදන්න හැකියාවක් නැහැ. නමුත් අපිට පුළුවන් ₹50 නම් අතේ තියෙන ₹50ට ලස්සන ඩිසයින් එකක් කරලා දෙන්න. එතකොට එයාගේ ඩිසයින් එකම අපේ අතෙන් වෙන්නේ නැහැ. මොකද ₹50 ඇතුලේ අපිට කරන්න පුළුවන් දේවල් සීමිතයිනේ. ගෙදර ඉඩ ප්‍රමාණය, එතකොට කාමර ගත්තොත් කාමරවල සයිස්, එතකොට අපි ජනෙල් ගත්තොත් ජනෙල් දාන විදිය, ඒ වගේ දේවල්. දැන් අපේ ₹37 ඉඳන්ම ගෙවල් තියෙනවා. දැන් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් සමහරවිට අපි සයිට් විසිට් එක ගියාම අපිට හිතේ තියෙන ඔක්කොම දේවල් කියනවා. කියලිවරලා බජට් එක ඇහුවාම සමහරවිට අපිට මුලින්ම බජට් එක කියන්නේ නැති හින්දා අපේ ඔළුවේ බජට් ලිමිට් එකක් නැතුව අපි අඳින්නේ. එහෙම ඇහුවාම සමහරවිට අපි ₹70ක් විතර ගයක් හදලා එයාගේ හිතේ තියෙන ₹50ක් විතර. එහෙම අපි හිර වෙන අවස්ථාවල් එනවා. ඒකට හේතුව තමයි ෆ්ලෝ ඒරියා එක ප්‍රධාන වශයෙන්. මොකද දැන් අපි ගත්තොත් එහෙම මේකේ වර්ග අඩියක් ගත්තොත් එහෙම මේකේ හැම වර්ග අඩියකටම කෝස්ට් වෙන අනිවාර්ය දෙයක් තියෙනවා. අපි හිතමු වොයිඩ් එකක් ගත්තා කියලා. එතකොට මේ වොයිඩ් එකේ කොටසට ස්ලැබ් එකෙන් අයින් කරා අපි එතනට වහලෙ ගහන්න ඕනේ. එතකොට ඒ කොටසට හෑන්ඩ් රේලින් එකක් යන්න ඕනේ. ඒ වගේ හැම දෙයකටම දැන් එතන ස්ලැබ් එක නැහැනේ.
මම පොයින්ට් එක වර්ගඩි 100ක් දැම්මා මට එතන වර්ගඩි 100ටම සාමාන්‍යයෙන් රුපියල් 4500 වැඩි කරලා ඒක අඩු වෙන්න ඕනේ. එහෙම තර්ක ගේනවා. නමුත් ඇත්තටම කිව්වොත් අපි ඒකයි කියන්නේ වර්ගඩි ප්‍රමාණයට අපිට ගණන් හදන්න බැහැ කියන එක. මොකද වර්ගඩි ප්‍රමාණයට ගණන් හදන එක QS කෙනෙක්වත් කරන්නේ නැහැ. එහෙමනම් මේ රටට මේ ලෝකෙට අවශ්‍ය නැහැ QS කියන කෙනා. මොකද එයා හැම දෙයකම වෙන වෙනම ගණන් හදන කෙනෙක්. ඉතින් ඒ හින්දා මොන දේ කරත් ෆ්ලෝ ඒරියා එක ප්‍රධාන වශයෙන් බලපානවා අනිත් එක ඩිසයින් එක. දැන් අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේන් ඩෝ එක මම කොස් වලින් දානවා. ඒක හිතේ තියාගෙන මට කියන්න පුළුවන් මේ ගෙදර 150ට හදන්න කියලා. නමුත් අහුවහම තමයි දන්නේ කොස් වලින් තමයි උළුවස් වුණේ. අනිවාර්යෙන් කොස්ට් එකේ වෙනසක් තියෙනවා මහෝගනී කැම්පස් වලට වඩා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ලස්සනට මේක බොක්ස් එකක් දාලා මේන් ඩෝ එක හයිලයිට් කරලා ගෙදර එන ලස්සනට ආච් එකක් හදලා ගන්නවා. එහෙම නැත්නම් තව කෙනෙක්ට හිතන්න පුළුවන් මම කණු මේක මෝල්ඩින් දාලා දැන් මේ ගෙදර කණු තියෙන මෝල්ඩින් දාලා ගන්නවා. තව කෙනෙක්ට හිතන්න පුළුවන් මම ලස්සනට අර හැඩයක් තියෙන කණුවක් ගන්නවා. ඉතින් ඔය වගේ තමන්ගේ බජට් එක තීරණය කරන්න පුළුවන් ඒ වගේ දේවල් වලින්. එතකොට අපි උනත් කරන්නේ තමන්ගේ හිතේ තියෙන දේ හදලා දෙනවයි කියලා අපි කියන්නේ ඒ තියෙන දේවල් වලට අපි ගයිඩ් කරනවා. අපි මේක කරන්න පුළුවන්. නමුත් කරොත් මේ ගාන යනවා. මේ ලස්සන ගන්න අපිට මේ දෙයින් පුළුවන්. එන්නේ මේ විදිහට හැමදේම අපි ගයිඩ් කරලා අවශ්‍ය හොඳම දේ කරලා දෙන එක තමයි කස්ටමර්ස්ලට අපි කරලා දෙන්නේ. ඔයගොල්ලෝ හිතනවා ඇති ඇයි මෙතනට මේ වගේ අඩි 8ක් විතර උස බිත්තියක් අරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒකට හේතුව කිව්වොත් එහෙම ඔයගලන්ට මම මුලදීම කිව්වේ අර මේ ගෙදර මේන් ඩෝ එකෙන් ඇතුළ වෙන්නේ කෙලිම ලිවින් එකට. ඒ ලිවින් එකට ආවට පස්සේ ඒකත් එක්කම ඉස්සරහින් තමයි කිචන් එක තියෙන්නේ. ඉතින් අපිට ඕනේ කළා ඒක ඩිස්ටර්බ් නොවන විදිහට හදන්න. කිචන් එක, බාත්รูම් එක ඒ දෙක සාලෙට ඕපන් නොවෙන්න. එතකොට මොකද කෙනෙක් ආව ගමන් කිචන් එක පෙවුනාම එකක් එන කෙනාට කරදරයි අනිත් එක ඇතුලේ උයන කෙනාට කරදරයි. ඉතින් ඒ දෙක හයිඩ් කරන්න ඕනේ හින්දා අපි මෙතන අඩි 8කට විතර උසට බිත්තියක් බැඳලා තියෙනවා සම්පූර්ණයෙන්ම වෝල් එක ගන්නේ නැතුව. මොකද එහෙම වුණොත් gedara නිකන් අර මේ තියෙන ස්පේස් එක පේන්නේ නැති එකේ පාඩුවක් වෙන හින්දා අපි බිත්තිය කොට කරලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් මේ ස්පේස් එකත් ඉස්සරහින් ඉඳන් බලන කෙනෙකුට පේන හින්දා. ඉතින් අපි යමු ඉස්සලාම බාත්รูම් එකට. බාත්รูම් එකට ගියොත් එහෙම මේකේ වෙනම අපේ තියෙනවා වොෂ් ඒරියා එක තියෙනවා. ඊට පස්සේ කොමඩ් එක, සිංක් එක ඒ විදිහට යන්නේ. අනිත් දේ තමයි මේ ගෙදර ඔගොල්ලෝ බැලුවොත් සාමාන්‍යයෙන් අපි අඩි 6 උසට තමයි බාත්รูම් එකේ ටයිල් අල්ලන්නේ. නමුත් මේක ස්ලැබ් හයිට් එකද සම්පූර්ණයෙන්ම ටයිල් එක අල්ලලා තියෙනවා ඔයගලන්ට පේනවා. ඒකත් ප්ලයින්ගේ රික්වයර්මන්ට් එකක්. ඒක යාට අවශ්‍ය විදියට වෙනස් කරගෙන තියෙනවා. අනිත් එක තමයි මේ ස්විචස් ඔක්කොම පවා යාට කැමති ඩිසයින් එකෙන් වෙනස් කරලා තියෙනවා. අනිත් එක තමයි මේක උඩ තමයි අපි වෝටර් ටැංක් එක තියන්න ඩිසයින් කරලා තියෙන්නේ. කවරින් ස්ලැබ් එකක් දාලා වෝටර් ටැංක් එක පේන්නේ නැති වෙන්න මේකට උඩින් වෝටර් ටැංක් එක, ඊට පස්සේ ඊට උඩින් වෝටර් ටැංක් එක කවර් කරලා ස්ලැබ් එකක් දාලා තියෙනවා තුන් පැත්තෙම. මොකද ඒක නැත්තම් ගෙදරින් එළියට කැතර පේනවා. ගොඩක් ගෙවල් වල ওই ප්‍රශ්න තියෙනවා වෝටර් ටැංක් එක තියෙන එක කැතර පේනවා. කොච්චර ලස්සන ඩිසයින් එකක් කරත් වැඩක් නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ ටයිල් ඩිසයින් ඔක්කොම ක්ලයන්ට් අවශ්‍ය විදියට වෙන වෙනම සිලෙක්ට් කරලා තියෙනවා. අනිත් එක අපි මෙතන ෆෑන් ලයිට් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒකට හේතුව මේක ඇතුළට හොඳ ආලෝකයක් ගන්න. මොකද මේක කාමර දෙකක් ඉස්සරහ තියෙනවා. ඊට පස්සේ තියෙන කොටසක් මේක කිචන් එකට කලින් තියෙන එකින් දා ටිකක් හැංගිලා වගේ තමයි තියෙන්නේ. ඇත්තටම ගත්තොත් ටිකක් අඳුරු ගතියක් තියෙනවා මේ ෆෑන් ලයිට් දෙක නොතිබුණා නම්. ඒ හින්දා මේක මැද කොටසේදී තමයි, يعني කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යන අතරතුරේදී තමයි අපි තීරණය කරේ එක ෆෑන් ලයිට් එකක් මදි මෙතනට තව ෆෑන් ලයිට් එකක් අපි ගමුයි කියන එක. මේ දෙකම පාවිච්චි කරලා තියෙන ඇලුමිනියම් වලින්. මොකද පැත්තේ තියෙන මේ ජනෙල් දෙකට අපි කැනොපි එකක් පාවිච්චි කරලා නැහැ. ඒ හින්දා අපිට ලී වලින් පාවිච්චි කරා නම් එන ප්‍රශ්නය වළක්වා ගන්නත් එක තමයි අපි මේක ඇලුමිනියම් වලින් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි දොර ගැන කතා කරොත් එහෙම මේ ගෙදර හැම දොරක්ම වුඩ් ෆිනිෂින් එකක් තියෙන්නේ. ඒ හින්දා බාත්รูම් ඩෝ එකත් වුඩ් ෆිනිෂින් එකක් තියෙන විදිහේ ඩිසයින් එකක් තමයි ඇලුමිනියම් වලින් අපි අරගෙන තියෙන්නේ. එනේ මේ විදිහේ වුඩ් ෆිනිෂින් එකක් තමයි බාත්รูම් ඩෝ එකත් තියෙන්නේ. ඉතින් අපි යමු කිචන් එකට කොයි විදිහට දෙන්නේ කියලා ඊට පස්සේ බලමු. මේ තියෙන කිචන් එක, මේක ගොඩාක් ලොකු කිචන් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ගොඩක් අය ලංකාවේ ඉන්න අය නම් ලොකු කිචන් එකක් බලාපොරොත්තු වෙනානේ. මේ ක්ලයන්ට් ලංකාවේ නොවෙන නිසා සාමාන්‍යයෙන් ගානට කිචන් එක පාවිච්චි කරලා තියෙනවා, ඩිසයින් කරගත්තා. ඒකෙදි කියන්න ඕනේ අපි මේ පැත්තෙන් දොර දාලා තියෙනවා. ඒකෙදි අනිත් පැත්තේ මේ පැත්තෙන් ජනේල දාලා තියෙනවා. එතකොට අපි දෙපැත්තක ඕපනින්ස් තියලා තියෙනවා.
අනිත් එක තමයි මේකේ පැන්ට්‍රි කබඩ්ස් ගහන්න පුළුවන් ඒරියා එකක් මේ ඒරියා එකයි මේ ඒරියා එකයි දෙකම තියෙනවා. ඉතින් මේකේ කියන්න තියෙන දේවල් ටික එච්චරයි. අපි අනිත් දේ තමයි මෙතනින් පල්ලෙහාක් තියෙනවා ටිකක් බෑවුමක් තමයි ඉඩම තියෙන්නේ. ඔබලන්ට බැලුවොත් පේනවා බෑවුමකට තමයි ඉඩම තියෙන්නේ. ඉතින් අපි ස්ටෙප්ස් කීපයක් දාලා කේචර් එකෙන් පල්ලෙහාට බහින්න පුළුවන් වෙන විදිහට ගෙදර හදලා තියෙනවා. ගාඩන් එක තාම හදලා නැහැ. අලුත් විදියට හිතන්න අලුතෙන් අත්හදා බැලීම් කරන්න. ඉතින් මේ විදිහට ඔබේ නිවාසයනියත් සැබෑ කරගන්න කියන ආරාධනාවෙන් අදට පහන් පියසෙන් සමගෙන යන්නටයි සූදානම් වෙන්නේ. මේ සොඳුරු නිවහන පිළිබඳව ඔබට තොරතුරු සැපයු Houseplan.lk වෙනුවෙන් අශිනි ප්‍රේමරත්න බොහොමත්ම ස්තුතියි ඔබට. ඉතින් සමගෙන යන්නම් ඔබ සියලුම දෙනාට සුබ දවසක්.